හාමුදුරනේ දැන් ඔබ වහන්සේ ඊයේ හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරා අහිංසක මිනිසුන්ට ආහාර වේලක් නැතිව දැන් ගොඩක් මිනිස්සු කන්න නැතුව ඉන්නවා ඔවුන්ට බඩුවා හිරාදිය දෙලා ලොකු වැඩක් කරා ඔබ වහන්සේ කොහොමද ඒ පිළිබඳ අදහස ඇත්තෙන්ම බුදුහාමුදුරන්ගේ දර්ශනය තමයි දස්සන සම්පන්නං අනුන්ට උපකාර කිරීම අනුන්ට පිහිටවීම දැන් උදාහරණ පෙන්වන්න පුළුවන්නේ කාගේවත් පිළිතරණක් නැතුව හිටපු සෝපාකල සුනීතලා මහා සෝහන් වල දාලා ගිහිල්ලා තිබුණේ ඔවුන් ගෙන්නලා ඔවුන් රහතුන් බවට පත් කරේ අනුකම්පාවෙන් කරුණාව පදනම් කරගෙන අපිත් බලන්නේ අපට පුළුවන් මට්ටමේ ජීවත් වෙන්න බැරි දැන් බුදුහාමුදුරුවෝ දේශනා හබ්බේ සත්ව ආහාරටිතිකා කියන්නේ ආහාර වේල් ජීවත් වෙන්න බැරි මිනිසුන්ට අපිට එක වෙලක් කර ජීවත් කරවන්න පුළුවන් නම් ඒක සතුටක් නේ අපට සතුටයි ඉතින් බුද්ධ ආගම පවදනම් කරුණාව දයාව මෛත්‍රිය යටතේ අපි යන අද ඉනේ දා ඉඳලාම අපි වැඩේ කරගෙන ආව අදත් කරනවා හෙටත් කරනවා ඊට පස්සෙත් අපි කරනවා මේක තමයි අපි ප්‍රතිපත්තියේ දර්ශනය කියන්නේ ඕකයි බුදුහාමුදුරන්ගේ අපි ජනතාව නම් බයින්නේ ඉතින් ජනතාවට රජයෙන් අඩුම ගානේ කිසිම සහනයක් නැහැ කියලා මේ පෞද්ගලිකව ඔබ වහන්සේලාගේ වැදියත් වෙලා මෙහෙම කරන එක පිං සිද්ධ වෙනවායි කියලා ඔය ඒක ජනතාව ඉතින් ඇත්ත වශයෙන් කුසගින් ඉන්නේ මිනිස්සුන්ට බඩක් පිරෙන මිනිහට ලොකු සතුටක් ඇති වෙනවනේ. අපිට මෙතෙන්දී මම ආණ්ඩු ගැන කතා කරන්නේ නැහැ. මොකද මට කතා කරලා මට ඒක මම කතා කරන්න ඕන ආණ්ඩුව ගැන මට ඒක ආණ්ඩුව කරනවා කරන්න පුළුවන් නම්. දැන් අපි ආණ්ඩුව වැරදි අපි පෙන්නනවා. අපි ආණ්ඩුව කොතකුත් කියනවා මේ මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය අරන් දෙන්න. ජීවත් වීමේ උදුර ගන්න එපා. කුසගින්නේ තියන්න එපා ජනතාව. ජනතාවගේ බඩ පුරවන්න. බුදුහාමුදුරුවෝ පවා දේශනා කළේ මොකද්ද? කණ්ඩ බණ කණ්ඩ දීලා බඩ පුරවල බණ කියන්නේ බණහන්න බෑනේ. ඉතින් අද මිනිතුනත් වෙලා දින ඕ ටික තමයි. ඉතින් අපි පුළුවන් තරම් දේ මහන්සි ගන්නවා. නමුත් අපි අපි කාලයක් බලා හිටියා පිටරටින් නැවක් එනකන් කණ්ඩ බොණ්ඩ. එන්නේ නැතිව අපි ඇත්ත වශයෙන් අපි ඒව එතනත් මම නෑ. අපිට පුළුවන් නම් යමක් අවගාව කරගෙන කණ්ඩ බොණ්ඩ හදා ගන්න පුළුවන් නම්. හැබැයි ඒවට ආණ්ඩු උදව් කරන්න ඕනේ. උපකාර කරන්න ඕනේ. උපකාර කරනවා කියලා මේ පෝරදේ කපා හැරලා ගැන නැති කියලා ඒව නෙමෙයි. ඒවට මිනිඳනේ වැඩි වැඩියෙන් ආණ්ඩුව උදව් කරන්න ඕන. gedara wattak tala me mal poochche mal mirisi gaha kiduwa gattot api kanna puluwanne. හැබැයි ඒ වාගේ මිනිඳුන පහසුකම් දෙන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුවට තුරෙන් දෙකේ බලයක් පිනව කියලා මතේ ඉඳලා ආණ්ඩුවක් හරියන්නේ නැහැ. ඒ උදව් කරන්න ඕන මිනිසුන්ගේ දැන් අද බලන්න අද කන්තරු දිහා බලපුවාම මුණමුණ මාර්දේ වල්ලගෙන එක මාරු කරනවා එක අයින් කරනවා වෙන කෙනෙක් දානවා ආයෙ තව කෙනෙක් දානවා මේ වනේ මේ වෙලාවේ කරන්න තියෙන්නේ මිනිහා ජීවත් කරවීමට අවශ්‍ය දේවල් මේ වෙලාවේ කරවොත් අර මිනිස්සු හැමදාම බොහොම සන්තෝෂයෙන් කටයුතු කරයි එහෙම නැත්නම් හිරියල කරනවා නම් මං හිතන්නේ ඒක ආනුරුද නැත්නම් කාටවත් හොඳ නෑ අකාගේ සෞඛ්‍යයට අහිද කරයි ඒක දැන් ගොවියත් අසරණ වෙලා තියෙන්නේ ගොවියට හරි වී වලට හරි මිලක් නැහැ පොහොර ටික නැහැ දැන් අපට පුළුවන් කියන්නේ ඩොලර් මම නම් ඒ මතේ ඉන්න ඩොලර් එක නෑ කියලා මේ ඔක්කොම කරන්න පුළුවන් කමක් නෑ ඒක එහෙම නම් ඉතින් අපි මේ ඩොලර් අච්චු ගහලා කරන වැඩ පිළිසක් හදන්න වෙයි ඩොලර් එකෙන් මේක අපිට කියන්නේ අපි වැඩ ක්‍රමවේදයක් හදන්න ඕනේ ඔක්කොරෝම ඉස්සෙල්ලා මේ වෙලා තියෙන ක්‍රමවේදයක් අපි ළඟ නෑ සුදුස්සාට සුදුසු වෙන නෑ ක්‍රම පිළිගත් පම්පදායක් නෑ ජාතික සැලස්මක් නැහැ. ඕවා එකට හැදීගෙන එනකොට මේ හරියයි. එතෙන්ටයි අපි එන්න ඕනේ. එහෙම නැතුව මේ ආණ්ඩුව කරන එක හැම එකක්ම වැරදි 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 කියලා නෙමෙයි. වැරදි නම් ඒ වැරදි කියන ආණ්ඩුව උපදෙද්ද මේ ඔය එසේ නෙමෙයි මෙසේ විය යුතු කියලා. කවුද කියන්නේ? ඔය කෑගහන හැටි කියන්න පුරවන්නේ. ඒක පෙන්න දෙන ආණ්ඩුවට. ඔගොල්ලෝ යනම ගමන වැරදි. ඒක මෙන්න මෙහෙම කරන්න. අපි සහයෝගය දෙන්න. එහෙම නෙමෙයි කියන්නේ. දුර්වලතනක් අල්ලගන්නවත් ගහනවා. ඒකේ ආණ්ඩු හැදෙන්නෙත් නැහැ, මිනිත්තු හැදෙන්නෙත් නැහැ. වෛරයෙන් දෙන වපුරනවා. දැන් මේක තද වෛරයන්නේ තිබෙන්නේ. ඒ තද වෛර නහි වේරේන වේරාණි කියලා. අපේ ජීයා ජාතිමාත්‍යා ජපානයේ ප්‍රකාශයේ මිනිසුන්ගේ මොන පැහැදිලිවද ඇති වුණේ ප්‍රකාශයට. මේක හැමදාම ඊර්ෂ්‍යාව, දේශය, ක්‍රෝධය, වෛරය. පුපුර පුපුර ඉන්නවා. ආ අර හින ගහවුණක් කමන්නේ ඕකනේ mate IMF එකට යන්නේ කියලා හුඟක් අය කියනවා ඒ වුණාට ඉතින් IMF එකට ගියා නම් පොඩි හරි මේකේ මේ ජනතාවට හරි සහනයක් තියෙනවා ඇයි මේ රජය IMF එකටවත් යන්නේ නැත්තේ
ඉතින් ඒක තමයි නම් අපිට තේරෙන්නේ නැහැ මං හිතනවා මේ උපදේශකරුන්ගේ මම ඉතින් හැමදාම මං කියනවා කේවට ප්‍රශ්නෙ කියලා වැඩක් නැහැ හැමදාම හරිය උපදේශක මණ්ඩලයක් නොමැතිකම තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ ඒකයි මං හැමදාම කියන්නේ හොඳ පරිණත බුද්ධියක් තියෙන දේශපාලනඥයෙක් මහින්ද රාජපක්ෂ කියන්නේ ගණ්ඩ උපදෙස් එතුමා අනුගමනය කරන්න ඒකයි කියන්න ඕනේ එතුමා ආදර්ශ දෙනවා ගණ්ඩ එහෙම නැතිව මේ මොකක් වන් නොදන්න අය ලං කරගෙන උපදෙස් ගන්න දෙන මේ කරන්න බෑ කාටවත්. එතනදී අපි හැමෝටම පහුගිය 2015 ට කලින් මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිතුමා ඊට හොඳින් මේ කාර්ය කරගෙන ගියා. ඔව් ඔව්. දේශපාලන දැනීමත් එක්ක ඔබ වහන්සේලාට මහා සංඝරත්නයේ විදිහට මේ තේරෙන්නේ කියන්නේ එතුමාට තිබිච්ච දේශපාලන ඥාණය වත්මන් පාලකයාට නැහැ කියලාද උතුමා ඔබ වහන්සේ? නෑ මන් නැහැ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන දේශපාලනඥයෙක් නෙමෙයිනේ. එතුමාට හොඳ වැඩ කරන්න පුළුවන් සැලසුම් සාගත පුද්ගලෙක්. නමුත් එතුමාකට සැලසුම් වලට අඩුවම කීකයන් නැතුව මේ අඩුව හදා ඉදිරියට යන්න කවුරක් යන කියන්න කෙනෙක් අපි කියන්නේ කෙනෙක් නැත්නම් මහින්ද මහත්තයාත් කියලා හදා ඉදිරියට යන්න මොකද අපි බැහැර අරින්නේ නැහැ මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලොකුවට ඕන රට හදන්න ආදරයක් ඕන අපිට පේනවා අපට ඒක කතා බහ කරන වෙලාවේදී චින්දේන ඕනක තනියෙන් කරන්න බෑනේ ඈ කරන කියන කියලා හැමදේම වැරදි වැරදි කියලා පෙන්නලා යෝකෙන් උදේ රෑ වෙනකන් තව කියන්නේ තව කොටසක් ඉන්නවා අපි තමයි බලයට එන්නේ අපි තමයි බලයට එන්නේ අපිට කවන්නෑ මොකා බලයට ආවත් අපි ඒක තරකයක් විතර නෑ නමුත් රටට ආදරය ඇතිය බලයට එන්න ඕනේ රට විනාශ කරන අය බලයට ආවත් මොකද වෙන්නේ ඕක තමයි වෙන්නේ ආදරයක් තියෙන අය බලයට ඇවිල්ලා අඩුම ගන්න මේ මිනිස්සු ගැන හිතලා IMF එකට ගිහිලා මේ ප්‍රශ්න විසඳන්නේ බෑ ඉතින් ඒක තමයි දැන් අපි පෙන්න දෙන්නේ පැත් එතුමාට ඒ කියන්නේ මම කියන්නේ හොඳ උපදේශ මණ්ඩලයක් දාගෙන වල මේක අරගෙන මේ යන්න කියන කියා අපි කියන්නේ ඒකනේ අපිට අපි දැන් එහෙම කවුරුත් නැතුව අපි දැන් ලැහැත්තිලා ඉන්නවා භික්ෂුන් වහන්සේලා මණ්ඩලයක් අපි දැන් හදලා තිබෙනවා ඒ භික්ෂුන් වහන්සේ අපි හැදිවේ මොකටවත් දෙමේ පන්තලිය වැඩ ටික කරගන්නවත් දහම් පදලිය වැඩ ටික කරගන්නවත් ගෙවල් ඉල්ලන්නවත් නෙමේ රට ගැන ඉදිරියට බලලා රට යන ක්‍රමයට අපි හදලා උපදෙස් දෙන්න අපි දැන් හදාගෙන යන භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් දැනත් හම්බ වෙන සූදානම් මියම් පවතිනවා දැන් ඔබ වහන්සේගේ මතය කොහොමද IMF එකට යන්න ඕනේද මේ අවස්ථාවේදී රජය කොහොමද නැත්තේ නෑ මේ වෙලාවේ මම කියන්නේ අපිට මොකෙක් මේ අපි ළඟ තියෙන වාද විවේද න්‍යාය සම්ප්‍රදායන් පැත්තකට දාලා නේද රට ගැන හිතලා අපිට පුළුවන් නම් උදව් උපකාර ගන්න ඒකට මම ඒක බැහැර ඉන්නේ නැහැ කවදාකවත් ඒ කියන්නේ අපි හැමෝටම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට ගිහිල්ලා හරි මේ තියෙන ප්‍රශ්නේ විසඳන්න අපිට අවස්ථාවක් ලබා ගන්නවා නම් ඒක හොඳයිනේ නේද ඒක හොඳයි එහෙම කරනවා නම් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ දහදක් පොරු යටත් වෙලා කරන්න කියන නෙමෙයි මේ කියන්නේ අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමු අපි යන්න ඕනේ ඔව් අපි ස්වාධීනත්වය ආරක්ෂා කරපි අපේ අපි දැන් අපාරු ඉන්නවානේ දැන් අපිට පේනවානේ අද මෙහෙන් ගන්නවා තේජයක් කරන් ඉවරලා එහෙන් ඊළඟට ඒගොල්ලෝ යකඩ කැලලක් කියවලා එහෙම අපට හරියන්නේ නැහැනේ අපේ ඉදිරි ගමන සාර්ථක වෙන වැඩ පිළ අපි හදන්න ඕනේ. ඒකයි මම කියන්නේ. පිටරටින් උදව් කරන්න ඕන තරම් ලැහැසි නෑ. අපේ රටේ මේ අකමැත්තම නේද? නෑ නෑ පිටරටින් උදව් කරන්න ගුවට මහත්වෝ ඒ උදව් ඉල්ලන්නේ ඒගොල්ලෝ තව ඊට වඩා දෙගුණයක් බලාපොරොත්තු වෙන්නේ. ඉල්ලන්නේ බලාපොරොත්තු අපි එහෙම නෙමෙයි. අපේ රටට හිතවත් නම් ආදරය තියෙනවා නම් ස්වේච්ඡාව ඒගොල්ලෝ යමක් අපට උදව් කරන්න ඕනේ. එහෙම නැතුව අර අපිට පේනවනේ අරක දීලා මේක ගන්න අරක ඒවනේ දැන් ගොඩක් වෙලා තියෙන්නේ එහෙම හරියන්නේ නැහැ දැන් හඳුරන්නේ දැන් මේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙද්දි දැන් අපේ රටේ වලට වටේම තියෙන මුහුද මේ මුහුද කියන්නේ සම්පතක්නේ මත්ස්‍ය සම්පත මේ වගේ දේ හැබැයි ඉන්දියාවෙන් ඇවිල්ලා අපේ රටේ මත්ස්‍ය මසුන් ටික අල්ලගෙන යන උතුරේ දීවරයන්ට විශාල ප්‍රශ්නයක් දැන් මේ ඉන්දියාවත් එක්ක වත්මන් රජය තියෙන මේ සමදියාව නිසාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා මේ දීවර ප්‍රශ්නය විසඳන්නේ නැත්තේ නෑ ඇත්ත කොහොමද දැන් අපි දැන් මොනව කරන්නවත් පෙර නිකන් මේ අපි දැන් ඕනි වෙලාවක දෙරටක් අතර ගිවිසුමක් ගන්නවනේ දෙර ගිවිසුමක් ගහන්න ඕන දෙයක් කරන්නේ ඉතින් ඒ ගිවිසුම අපිට අපි පාවා දීවි ගිවිසුම නෙමෙයි අපි ආරක්ෂා ගැනීමේ ගිවිසුම් සහගත යරවනම් මං හිතන්නේ ඒක වරදක් වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහොම ඒවා අපි බොහෝම අපි දකින්නේ උණයන් පස්සේ. අන්න ඒකයි මෙතන තියෙන හානිය පාඩුව.
මහන් අපේ හාමුදුරුවනේ මේ අපේ දීවරයා ශ්‍රී ලාංකික ඔව් දීවරය ආරක්ෂා කරගන්න මේ රජය මැදිහත් විය යුතු නැද්ද? සම්පූර්ණම දීවරයාදරම රටම ජනතා මාර්ගම රටේ මැදිහත් විය යුතුයි. ඒක අවශ්‍ය දීවරයාදරක් නෙමෙයිනේ. හැම සේවක ඒක මං හිතනවා ඒක ඉතින් අත්වද අපිට ඒක අපේ තියෙන විදිය මොකක්ද එකට කියන්නේ මේ කර්මනා කරන පරිපාලනාදී දේවල් දුර්වලතාවෙන් සිද්ධලා වෙදීනේ. ඉතින් කොටිම්ම කියනවා නම් හරි උපදේශයක් දෙන්න කෙනෙක්ගේ නොමැති කමනේ ඔක්කොම බලපාලා තිබෙන්නේ. ඒක ඒක රාජ මහත් වෙනවා කියන්නේ මහෞද හිටියා. මහෞදන්ගේ හොඳ උපදේශ මෑ වුණානේ. අදේ ඉන්න මහෝදය නෙමෙයිනි කේවට්ටෝනි. හරියනෑ අරගෙන හරියන්නේ නැහැ කවදක්වත්. එයා හැම වෙලෙම බලන්නේ රට ගැනනේ මට මොකද්ද තනතුරක් ගන්න පුළුවන්. මට සභාපතිකමක් ගන්න පුළුවන්ද? රාජ්‍ය අමතිකමක් ගන්න පුළුවන්ද? ලේකම් ඕක නද බලාපොරොත්තු වෙන්නේ. අරව නෙමෙයිනි. ඉතින් එනකොට මං හිතන මේක මිස්තර වෙන්නේ නැතුව මං අපේ ගෝඨාභය ජනාධිපතිට කියන්නේ දැන් අද බොහෝමද බලපුවාම කළපුරුද්දත් නැහැ පළපුරුද්දත් නැහැ. දෙකම නෑනේ. ඉතින් කොහොමද රටක් යන්නේ? යන්න විදින්නේ හැම දෙයකම දැන් මොකක්වත් උනේ නැහැ. දැන් මං අදන් අහගෙන මං අර බැලුම් ගල නේද? දැන් අර විදුහල්පති අරගල පිළිබඳව දැන් ගියා බලන්නකෝ. ඇත්ත වශයෙන් කියනවා නම් බොහෝම දුර්වල තාලෙන්නේ අර ලේකම් වල උත්තර දෙන්නේ. TV සම්ප්‍රදායෙන් කඩලා. ඉතින් ඕවා ගිහිල්ලා රට රාජනායකයෙක් ඉදිරියට ගියාම ඒ උපදේශ පිළිපඬ වෙලා තියෙන මිනිස්සුන්ටද? ඒකටම දැන් වහන්සේ කියන විදිහට ඇත්තටම මේ උපදේශන ලබා දෙන අයගෙන මේ ප්‍රශ්නේ තියෙන සම්පූර්ණ එක බලපානවා. වහන්සේට හිතන විදිහට දැන් මේ හොඳ මුදල් අමාත්‍යවරයෙක් ඉන්නවනේ. මේ මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙනවා ඇත්තේ කවුද අපේ ආඳුරනේ? දැන් එතුමා මේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට යන්න පොඩ්ඩක් පස්ස ගහනවා වගේ. ඒක මට හරියටම කියන්න බෑ. කොතනින් ඒක වරද වෙලා දෙනවා වගේ මට හරියට කියන්න බෑ. ඒක මොකද මාධ්‍යයෙන් උකර කියන්න බෑනේ. ඒ වගේ දෙයක් ඇත්තෙන්ම මට දෙන්න ගැන මෙහෙම මම අධ්‍යයනයක් කළ නැහැ හරියට. අධ්‍යයන නොකරන මට කියන්න පුළුවන්කම නැහැ. අපි ගොඩක් දැනගන්න මාධ්‍ය ආරා. අපි හොඳට අධ්‍යයනය කරලා කතා කරලා සාකච්ඡා කරලා ගුවන අපිට කියන්න තිබුණා. ඒක වැරදි කියලා. මම ඒකනේ උත්තර දෙන්නේ නැහැ වට හරියට අපිට. Multilac, Color of the World, Sri Lankan. The News Reporter, Varane Entore, Apakshapati, Vartakaranaya.